ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන අසිරිමත් තම්සක ධර්ම දේශනාවේ වැඩසටහන සමගින් ඔබ අදත් සම්බන්ධ වෙන්නේ. අදත් ධර්ම දේශනාව සඳහා මහමෙවුනාව භාවනාසුපවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාළා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමින් වහන්සේව මම නමස්කාර පූර්වකව පිළිගන්න ලැබෙනවා. සුපින්නතුනි, ඔබ ජීවිතේ කොතරම්නම් මිනිසුන් දැක ඇත්ද? ඒ මිනිසුන් විවිධාකාරයි. ඒ මිනිසුන් අතර සමහර පුද්ගලයෝ විශේෂයි. සමහරක් අය තමන්ගේ සමාජයේ ප්‍රබලම පුද්ගලයන් බවට පත් වෙනවා. බලය අතින්, නිලය අතින්, මේ කොයි දේ අතින් ඔවුන් බලවත් වුණත් ඔවුන් සමහරක් වෙලාවට මෙබඳු අදහස් දරනවා. මම යුද්ධයක් කළ ජයග්‍රහණය කරගෙන මම අනිත් අයව අභිභවාගිය කෙනෙක් මේ විදිහට හිතනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා, යම් කෙනෙක් යුද්ධ දහහක් කරලා ජයග්‍රහණය කරත් ඊට වඩා වටින්නේ කෙලිසුන් එක්ක යුද්ධ කළ ජයග්‍රහණය කරනවා කියන එක. ඔබටත් පුළුවන් ඔබේ හිතත් එක්ක යුද්ධයක් කරන්නට. ඔබේ හිත දමනය කරගන්නයි, ඔබේ ජීවිතේ යහපත් මාර්ගයට අවතීර්ණ කරගන්නටයි ඔබ නිරන්තරව කටයුතු කළ යුත්තේ. ඒට මඟ පාදින්නත් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත අසිරිමත් තම්සක ධර්ම දේශනා වැඩසටහනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මයම ඔබ වෙත ගෙන එන්නේ. සුපින්නතුනි, ධර්ම දේශනා වැඩසටහන අප ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. ඊට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමින් වහන්සේට දැහත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. මහමෙවුනාව භාවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්ස, අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍යය දේශනා කොට වදාරන සේක්වා. සාදු 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 සාදු. හැමදෙනාම එකටම තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, චාමි ဒုတိယံපි ධම්මං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං ගච්ඡාමි. සාදු සාදු සාදු. හැමදෙනාම පංචශීලය සමාදන් වෙන්න කියන්න මා කීවාම, සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ,
සිල්පදේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු 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 කියන මා සමගම නමස්කාර වේවා. බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ශ්‍රද්ධා රූපවාහිනිය මගින් විකාශය කරනු ලබන මෙම අසිරිමත් දම්සක ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මත්තේ ගොඩ සල්ගස් හන්දියේ අංක 95 නිවසේ පදිංචි චන්ද්‍රා ජයසිංහ මහත්මිය හා දූදරුවන් එකතු වෙලා. එතකොට ඒ චන්ද්‍රා ජයසිංහ මහත්මිය ඇතුළු මේ පිරිස බොහෝම සතුටට පත්වන්න ඕන අද දවසේ සිදු කරන මේ ධර්මදානමේ පින්කම ගැන හිතලා. බුදුරජාණන් වහන්සේ ධර්මදානයේ වටිනාකම ඉස්මතු කරලා හරි ලස්සන ගාථාවක් දේශනා කළා තියෙනවා ධම්මපදී. උන්වහන්සේ දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දම් පරදවලා ජය ගන්නවා කිව්ව මොන දානේද? ධර්ම දානේ. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. මේ ලෝකේ තියෙන සියලුම රසයන් පරදවලා ජය ගන්නවා කිව්ව මොන රසේද? දහම් රසය. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ ලෝකේ ඇලෙන දේවල් සියල්ල පරදවල ජය ගන්නවා කිව්වා ධර්මයට ඇලීම. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ෂේ කරපු කෙනා සියලුම දුක ජය ගන්නවා කිව්වා. එතකොට සියලු දානයන් පරදවල ජය ගන්න ධර්ම දානමේ පිනක් තමයි මේ පින්වතුන් අද මේ ජීවිතේට
එක් රැස් කරගන්නේ. එතකොට විශාල පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් මේ පින්වතුන් අද සලස්වා දෙනවා. එතකොට අද ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය. අපි මේ ශ්‍රවණය කරන ධර්මය පැනෙන ගුණේ බුදුරජාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ නිකෙලෙස් හදවතේ. උන්වහන්සේ තමයි මේ ධර්මයේ අයිතිකාරයා. උන්වහන්සේ තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. දවසක් මේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචඋපාදානස්කන්ධය අවබෝධ කරලා ඒ පංචඋපාදානස්කන්ධය ගැන අවබෝධයෙන්ම කලකිරිලා පංචඋපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා ඇල්ම නිරුද්ධ කරලා විමුක්තිය සාක්ෂාත් කළා. ඒ නිසා තථාගතයන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ වගේම මහණෙනි පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ උන්වහන්සේත් පංචඋපාදානස්කන්ධය අවබෝධ කරලා පංචඋපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන්ම කලකිරිලා පංචඋපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා විමුක්තියට පත් වෙලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේට කියනවා පඤ්ඤා විමුක්ත කියලා. එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පඤ්ඤා විමුක්ත මහරහතන් වහන්සේගේ තියෙන වෙනස මොකක්ද කියලා ඇහුවා. ඇයි දෙනමම පංචපාදානස්කන්ධය අවබෝධ කරලා දෙනමම පංචපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන්ම කලකිරිලා දෙනමම පංචපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා දෙනමම විමුක්තියට පත් වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේගේ වෙනස මොකක්ද කියලා ඇහුවා. ආන් මේ වෙලාවේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා භගවන් මූලකානෝ භන්තේ ධම්මා. අනේ භාග්‍යවතුන් වහන්ස, අපගේ මේ ධර්මයේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන. භගවන් නෙත්තිකා, භාග්‍යවතුන් වහන්සේ නායකයා කරගෙන. භගවන් පටිසරණ, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙන. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේම ඔය වෙනස අපිට පහදා දෙන්න කිව්වා. දැන් බලන්න අපේ අපෙන් කවුරු හරි ප්‍රසිද්ධ සභාවක ඇහුගොත් එහෙම රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ වෙනස මොකක්ද කියලා අපි මහා පඬිසකම් ගොඩක් කියන්නේ අයින්නේ. විග්‍රහ කර කර විග්‍රහ කර කර මේකයි වෙනස මේකයි වෙනස කියලා මහා විස්තරයක් කරයි. බලන්න මේ රහතන් වහන්සේලා කොච්චර නිහතමානීද. බුදුරජාණන් වහන්සේ අහද්දී රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ වෙනස මොකද්ද කියලා රහතන් වහන්සේලා ඒකට උත්තර නොදී කියනවා භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි අපේ ධර්මය තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ නායකයා කරගෙනයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේම මේ ওই කාරණේ අපට කියා දෙන්න කිව්වා. ආන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගතෝ භික්කවේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. මහණෙනි තථාගතයන් වහන්සේ තමයි නූපන් නිවන් මාර්ගය උපද්දවව්වේ. මේ ලෝකෙ ඉපදිලා තිබුණු නැති නිවන් මාර්ගයේ උපද්දවව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. හට නොගත් නිවන් මාර්ගයේ හට ගන්වව්වේ බුදුරජාණන් වහන්සේ. අනක්කත්තාස මග්ගස්ස අක්කාතා. කිසිම කෙනෙක් පවසලා තිබුණු නැති නිවන් මාර්ගයේ මුලින්ම ලෝකෙට පවසව්වේ බුදුරජාණන් වහන්සේ. මග්ගඤ්ඤු
උන්වහන්සේ තමයි මේ නිවන් මාර්ගය ගැන හොඳටම දන්නේ. මග්ග විදු උන්වහන්සේ තමයි මේ නිවන් මාර්ගය හොඳටම ප්‍රකට කරවන්නේ. මග්ග කෝවිදු උන්වහන්සේ තමයි මේ නිවන් මාර්ගයේ දක්ෂම කෙනා. එතකොට ශ්‍රාවකයෝ කරන්නේ උන්වහන්සේ කියන දේ අහගෙන ඒක පුරුදු කරන එක. එතකොට උන්වහන්සේ කියන දේ අහලා ඒක පුරුදු කිරීම තුළ තමයි රහතන් වහන්සේ නමක් ලෝකෙට බිහි වෙන්නේ. ඔන්නෝග තමයි කිව්වා රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ වෙනස. එතකොට මේ ධර්මය උපද්දවුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයේ මුලින්ම පවසවුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයේ හටගන්නවුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ නිවන් මාර්ගයේ මුලින්ම ලෝකයට හෙළිදරව් කරපු ඒ අපි සියලු දෙනාම ආදරයෙන් සරණ ගිය ඒ උත්තරීතර මහා මුනිවරයා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම රමණීය සූත්‍ර දේශනාවක් තමයි අද ඔබට කියා දෙන්නේ. අද කියා දෙන සූත්‍ර දේශනාවේ නම ධම්මික සූත්‍රය. මොකන්ද මේ සූත්‍රයේ නම? ධම්මික සූත්‍රය. ධම්මික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටපු ස්වාමින් වහන්සේ නමක්. එතකොට මේ ධම්මික ස්වාමින් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවර තියෙන ගිජ්ජකූට පර්වතේ. බොහෝම ලස්සන තැනක්. කොහෙද? ගිජ්ජකූටේ. ඔය ගිජ්ජකූට පර්වතේ මුදුනේ බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේට ලස්සන කුටියක් හදලා පූජා කළා. ඒ කුටියේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඒ කාලේ මේ ධම්මික කියන ස්වාමින් වහන්සේ ජාති භූමි කියන ප්‍රදේශේ තමයි වැඩ හිටියේ. ඉතින් මේ ජාති භූමි කියන ප්‍රදේශේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වෙනුවෙන් උපාසක පිරිස මේ ආවාස හතක් ඉදි කරලා තිබුණා. ඉතින් මේ ධම්මික ස්වාමින් වහන්සේ කලින් කලට මේ ආවාස හතේම ඉන්නවා. දැන් පින්වතුනි බුද්ධ කාලේ අදට වඩා ගොඩක් වෙනස්. දැන් අද කාලේ විහාරස්ථානයක් හැදුවොත් ඒකේ පෞද්ගලික භාරකාරත්වයේ දරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවනේ නේ. බුද්ධ කාලේ එහෙම නැහැ. බුද්ධ කාලේ තෙරුවන් සරණ ගියපු ගිහි පිරිසක් යම් ආරාමයක් ඉදි කරනවද බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච ඕන භික්ෂුන් වහන්සේ නමකට ඒ ආරාමේ නතර වෙන්න පුළුවන්. කවුරුත් අයිති ලියා ගන්න දඟලන්නේ නැහැ. ටික කාලයක් ඉඳලා යනවා. එතකොට මේ ධම්මික ස්වාමීන් වහන්සේ මේ ආවාස හතේම වැඩවාසය කරනවා. හැබැයි මේ ධම්මික ස්වාමීන් වහන්සේගේ තිබ්බ අඩුපාඩුවක්. ඒ තමයි දැන් මෙයා එක ආවාසයක ඉද්දී දැන් චාරිකාවේ යන ස්වාමීන් වහන්සේලා දවස් කිහිපයක් නතර වෙන්න සමහරක් විට මෙයා ඉන්න ආවාසයට එනවා. ආවට පස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක රණ්ඩු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාට නිന്ദා පහස කරනවා, ගරහනවා, බනිනවා. එතකොට ආගන්තුක භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මෙයත් එක්ක ඉන්න බෑ. දවස් දෙකක් ඉඳලා ඉක්මනට මොකද කරන්නේ? පිටත් වෙලා යනවා. ඉතින් කාලයක් තිස්සේ මේ වැඩේ වෙද්දී උපාසක පිරිස බැලුවා, දැන් උපස්ථාන කරන්න ගිහියයි ඉන්නවනේ. ඒ අය බැලුවා මේ මෑතක ඉඳලා අපේ ආරාමයට එන භික්ෂුන් වහන්සේලා නතර වෙන්නේ නැණි. ආපු පයින්ම යනවනි. මොකන්ද හේතුව? හේතුව හොයලා බලද්දි ආරංචි වුණා මේ ධම්මික හාමුදුරුව කිසි කෙනෙක්ට ඉන්න දෙන්නේ නැහැ. එනේන භික්ෂුන් වහන්සේලාට බැනලා එලව ගන්නවා. ඊට පස්සේ උපාසක පිරිස කල්පනා කළා මේ ධම්මික ස්වාමීන් වහන්සේ දිගටම ආවාසේ හිටියොත් එහෙම භික්ෂුන් වහන්සේලා අපේ ආවාසයට එන එක සදාටම නතර වෙයි. ඒ නිසා හොඳම දේ තමයි අපි මෙයාව පන්නමු කියලා මිනිස්සු ටික එකතු වෙලා මොකද කළේ? ධම්මික හාමුදුරුවෝ එළෙව්වා. ධම්මික ස්වාමීන් වහන්සේ මොකද කළේ? දැන් මෙතනින් එළෙව්වට හතක් තියෙනවනේ. දෙවෙනි එකට ගියා. ගිහිල්ලා
දැන් දෙවෙනි ආරාමේ ඕන්න ඉතින් සතියන් දෙක කතුපතු ගාගෙන බොහෝම නිශ්ශබ්දව ඉන්නවා. ඉදින් දැන් එතෙන්ට තාගන්තුක භික්ෂුන් වහන්සේලා වඩින්දි අර පරණ සෙල්ලම ආයෙ පටන් ගන්නවා මෙයා. ඒ ආවාසයට එන භික්ෂුන් වහන්සේලාත් එක්කත් රණ්ඩු වෙන්න පටන් ගන්නවා. බනිනවා. නින්දා කරනවා. එතකොට ඒ ආවාසයට භික්ෂුන් වහන්සේලා එන එකත් නතර වුණා. මිනිස්සු හොයලා බලද්දි තේරුණා මේ ස්වාමීන් වහන්සේගේ වරදක් තියෙනවා. මේ අසවල් තැනින් එළවලා තියෙනෙත් මේ වරද නිසාමයි. එනිසා අපි මෙයාව මෙතනින් එළවමු කියලා දෙවනි ආරාමේනුත් පැන්නුවා. කවද? ධම්මික ස්වාමීන් වහන්සේව පැන්නුවා. ධම්මික ස්වාමීන් වහන්සේ මොකද කළේ? තුන්වෙනි එකට ගියා. ගිහලා ටික දවසක් ඉඳලා එතනත් ගෝරි දාගත්තා. ඊට පස්සේ එතනිනුත් පැන්නුවා. හතරවෙනි එකට ගියා. එතනත් රණ්ඩු අල්ලන්න පටන් ගත්තා. එතනිනුත් එළිව්වා. පස්වෙනි එකට ගියා. එතනිනුත් එළිව්වා. දැන් බලන්න වරද හදාගෙනද? මට්ටු වෙලා නැහැ. ඉතින් ඔහොම මොකද වුනේ? ආවාස හතෙන්ම එළෙව්වා. එතකොට බලන්න ආවාස හතකට ගිහිල්ලා තමන්ගේ වරද හදාගන්න බැරි වුණා. ඉතින් කොච්චර පාපයක් රැස් කරගන්නේ මේ භික්ෂුන් වහන්සේලාට නිඳා පහස කරලා? දැන් යන්නේ නමක් නැහැ. හතෙම පැන්නුවා. ඊට පස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ කල්පනා කළා. පබ්බාජිතෝ කෝමි ජාති භූමිකේහි උපාසකේහි සබ්බසෝ ජාති භූමියන් සත්ථෙහි ආවාසේහි කහන්නුකෝ දානි ගච්ඡාමීති. අනේ මේ ජාති භූමි ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ආවාස හතින්ම මාව පැන්නුවනි. මං දැන් කොහෙද යන්නේ කියලා කල්පනා කර කර ඉද්දී ධම්මික ස්වාමීන් වහන්සේට යම්කිසි පිනක් තිබුණා. ඒ පිනෙන් මේ ස්වාමීන් වහන්සේගේ හිතට පින්වන්ත සිතිවිල්ලක් පහළ වුණා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා, යන්නුනාහං යේන භගවා තේනුපසංකමෙහි යන්ති. මම යනවා භාග්‍යවතුන් වහන්සේ ළඟට. අන්න බලන්න මේ ස්වාමීන් වහන්සේගේ පින මතුවෙන හැටි. දැන් වෙන කෙනෙක් නම් තමන් ඉන්න තැනින් පැන්නුවට පස්සේ අපි හිතමු ගිහි කෙනෙක් කියලා ගෙදරින් පන්නනවා ඉන්න එපා කියලා බෙල්ල වෙලා දාගනි. එක්කෝ ගඟක මුහුදක පණි නේ ලෝකෙටම කෑගගහයයි තමන්ට වෙච්ච අසාධාරණය ගැන. ධර්මයේ තුලින් පිහිටක් හොයන්නේ නැහෙනි. නමුත් බලන්න මේ ධම්මික ස්වාමීන් වහන්සේ කල්පනා කළා, මං යනවා භාග්‍යවතුන් වහන්සේ ළඟට. අන්න මෙයා ගොඩේන තැන. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ යම්කිසි කඩාවැටීමක් තමන්ගේ වරදක් නිසාම සිද්ධ වුණත් පින්වන්ත කෙනා කැරකි කැරකි අල්ලන්න ඕනේ මොකද්ද? ධර්මෙමයි. ඉතින් මේ ධම්මික ස්වාමීන් වහන්සේ මොකද කළේ? ජාති භූමියේ ඉඳන් රජගහනුවරට ආවා. ඇවිල්ලා ගිජ්ජකූට පර්වතයේ නැගලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා. ගිහිල්ලා බොහෝම ආදරයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැන්තකින් වාඩි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහුවා, ධම්මික කොහේ ඉඳන් දාවේ? එතකොට ධම්මික ස්වාමීන් වහන්සේ කියනවා, මේ පබ්බාජිතෝ අහම්බන්තේ ජාති භූමිකේහි උපාසකේහි සබ්බසෝ ජාති භූමියන් සත්ථෙහි ආවාසේහි ඉති. භාග්‍යතුන් වහන්සේ මම හිටියේ ජාති භූමි කියන ප්‍රදේශේ. ඒ හිටපු මිනිස්සු ආවාස හතෙන්ම මාව පැන්නුවා කිව්වා. බලන්න ඇත්ත කිව්වනේ. මේ ඉතින් මට යනේනමක් නැහැ. මං පාරට බහලා කල්පනා කළා මං කොහෙද යන්නේ කියලා. මට මතක් වුණා මං යනවා භාග්‍යතුන් වහන්සේ ළඟට කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවේ. එතකොට බලන්න ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලා හෝ වේවා මේ ගිහි අය හෝ වේවා කොච්චර වාසනාවන්තයිදනේ. ජීවිතේ වැරදුනත් පිළිසරණ රැකවරණේ ලබා දෙන්න පුළුවන් කෙනා ජීවමානව හිටපු නිසා හොයාගෙන යන්න පුළුවන්.
ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මික ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළා උන්වහන්සේ හොයාගෙන ආපු එකට. කොහොමද ධම්මික බොහොම හොඳයි කිව්වා. උන්වහන්සේ දේශනා කළා ධම්මික ඉස්සර මුහුදු යන මිනිස්සු. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියන ධම්මික ඉස්සර මේ මුහුද යන මිනිස්සු නැවේ මේ කුරුල්ලෙක් ගෙනියනවා කූඩුවක දාගෙන. මොකටද මේ වැරදිලා හරි මේ නැව මුහුද මැද්දේ අතරමං වුණොත් දිශාව හොයාගන්න බැරි වුණොත්. දැන් අද කාලේ වගේ මේ තාක්ෂණික පහසුකම් මොකුත් නැහෙනි. මේගොල්ලෝ මොකද කරන්නේ ගොඩබිමක් හොයාගන්න නම් අර කුරුල්ලව අතාරිනවා කූඩුවෙන්. අතෑරලා අපි හිතමු කුරුල්ල නැගෙනහිර පැත්තට පියාඹාගෙන ගියා කියලා. ගිහිල්ලා ආවේ නැත්තම් ආපහු නැවට මේ නැවේ ඉන්න අය තේරුම් ගන්නවා නැගෙනහිර පැත්තට කුරුල්ල පියාඹාගෙන ගිහිල්ලා ආවේ නැත්තේ මේ කුරුල්ලට වහන්න ගොඩබිමක් ඒ පැත්තේ තියෙන නිසා. වැරදිලා හරි කුරුල්ල නැගෙනහිර පැත්තට ගිහිල්ලා ආපහු නැවට ආවොත් එහෙම තේරුම් ගන්නවා ඒ පැත්තේ ගොඩබිමක් නෑ කියලා. ඒකයි මූ වහන්න තැනක් නැතු ආපහු නැවටම ආවේ කියන ධම්මික. ඉතින් මේ මිනිසු මොකද කළේ නැවේ යද්දී මුහුද මැද්දේ නැව අතරමං වුණා. ඊට පස්සේ මේ කුරුල්ලම අතෑරියා ගොඩබිමක් හොයාගන්න අදහසින්. කුරුල්ල නැගෙනහිර පැත්තට ගියා ආපහු නැවටම ආවා. බටහිරට ගියා ආපහු නැවටම ආවා. දකුණු පැත්තට ගියා ආපහු නැවටම ආවා. උතුරු දිශාවට ගියා ආපහු නැවටම ආවා. කිව්වා ධම්මික කිසිම පැත්තක මේ කුරුල්ලන්ට වහන්න ගොඩබිමක් නැති නිසා නැවේ හිටපු කුරුල්ල අන්තිමේදී නැවටම ආවා කිව්වා. කිව්වා ධම්මික ඔයාටත් උනේ ඒක කිව්වා. තථාගතයන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච ඔයා ජාති භූමියට ගියා. එහෙන් එළෙව්වා. අන්තිමේදී මේ කුරුල්ල නැවට ආවා වගේ ඔයත් තථාගතයන් වහන්සේ ළඟටම පිළිසරණ හොයාගෙන ආවා කිව්වා. බොහෝම හොඳයි කිව්වා ආපු එක. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ ඒ වෙච්ච මානසික කඩාවැටීමට සිවුරු ඇරලා ගියා නම් කොච්චර හානියක්දනේ. එහෙම මෝඩ තීරණයක් ගත්තේ නෑනේ. ඒ නිසා බොහෝම හොඳයි කිව්වා ආපු එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් පින්වතුනි මේ ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ වරද පෙන්වලා දෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ වරද මොකන්ද? සමගියෙන් ඉන්න බෑ. රණ්ඩු වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා ධම්මික මේ ඉස්සර හිටියා කෝරව්වේ කියලා රජ කෙනෙක්. මොකක්ද ඒ රජතුමාගේ නම? කෝරව්ය. මේ රජතුමාගේ රාජධානියේ සුප්පතිට්ට කියලා විශාල නුග ගහක් තිබුණා. නුග වෘක්ෂයක් තිබුණා. ඒකේ නම සුප්පතිට්ට කියනවා ධම්මික. මේ සුප්පතිට්ට කියන නුග වෘක්ෂයේ අතු පහයි තිබුණේ. හැබැයි මේ අතු පහම යොදුන් 12ක් දිගයි කියනවා. දැන් නුග ගහේ ස්වභාවය එහෙමනේ. දැන් මුල් පොළොවට බැස් මේ බහිනවා. මුල් පොළොවට අතු වලින් බහින්න බහින්න අත්ත දික් වෙනවා. ඉතින් මේ නුග ගහේ යොදුන් 12ක් දිගයි කියනවා මේ අතු පහම. මුල් පැතිරිලා තිබුණා කියනවා යොදුන් 5ක් දුරට. මේ ඈත අතීතයේ වෙච්ච සිද්ධියක්. එතකොට ඒ කාලේ මේ ඒ කෝරව්‍ය රජතුමාගේ රාජධානියේ තිබුණු විශාල ගහක් ගැන මේ කියන්නේ. කියන ධම්මික ඒ නුගගහේ හැදිච්ච ගෙඩි කොච්චර ලොකුයිද කියන්නේ මේ හාල් නැලියක් උයන්න පුළුවන් බක්මුට්ටිය තියෙන්නේ. ආන් ඒ තරම් ලොකුයි කියන ඒ නුගගහේ හටගත්ත ගෙඩි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ලොකු ගහක් ඒක. කියනවා මේ ධම්මික ඒ ගෙඩි කොච්චර රසයිද කියන්නේ දඬුවල් බෑයේ පැණි තියෙන්නේ. ආන්නේ පැණි රස තමයි කියන ඒ නුග ගෙඩියෙන් එන්නේ. උන්වහන්සේ දේශනා කරනවා ධම්මික මේ අතු පහෙන් පළවෙනි අත්ති ගෙඩි අනුභව කළේ රජතුමයි රාජකීය පිරිසයි.
දෙවැනි අත්තිගෙඩි පාවිච්චි කළේ රාජකීය හමුදාව. තුන්වැනි අත්තිගෙඩි පාවිච්චි කළේ පොදු ජනතාව. හතරවැනි අත්තිගෙඩි පාවිච්චි කළේ පැවිදි වෙච්ච අය, ඔය තාපසවරු, ඍෂිවරු, ඒ අය. පස්වැනි අත්තිගෙඩි පාවිච්චි කළේ තිරිසන් සත්තු. දැන් පළවෙනි අත්තිගෙඩි කවුද? රජතුමා ඇතුළු රාජකීය පිරිස. දෙවැනි අත්තිගෙඩි රාජකීය හමුදාව. තුන්වැනි අත්තිගෙඩි පොදු ජනතාව. හතරවැනි අත්තිගෙඩි ශ්‍රමණ බ්‍රාහ්මණවරු. පස්වැනි අත්තිගෙඩි තිරිසන් සත්තු. කියනවා ධම්මික, ඉතින් ඒ ඒ අය තමන්ට උරුම වෙච්ච අත්තෙන් විතරයි කියනවා ගෙඩි කඩාගත්තේ. තමන්ට අයිති නැති අත්තෙන් ගෙඩි කඩාගත්තේ නෑ කියනවා කිසිම කෙනෙක්. උන්වහන්සේ දේශනා කරන හැබැයි ධම්මික, දවසක් මෙහෙම දෙයක් වුණා. එක මිනිස්සෙක් මේ සුප්පතිට කියන නුගගහ යටට ගිහිල්ලා ඒ තමන්ට අයිති අත්තෙන් ගෙඩි කඩාගෙන කෑවා. කාලා මේ ගහ යට ටිකක් වෙලා නිදාගෙන හිටියා. නිදාගෙන ඉඳලා නැගිටල යද්දී අත්තකුත් බිඳගෙන ගියා. අනේ හෙවණ දීපු ගහේ අතු බින්දා. ඒ මොකන්ද? කෙලෙහි ගුණ නොදන්නාකම. ඉතින් අත්තකුත් බිඳගෙන ගියා. එතකොට පින්වතුනි, මේ නුගගහට අරක්ගෙන හිටියා වෘක්ෂ දේවතාවෙක්. මේ වෘක්ෂ දේවතාවට හොඳටම කේන්ති ගියා. වෘක්ෂ දේවතාව කල්පනා කළා, අච්චරියං වතබෝ, මේක මහා පුදුම දෙයක්නි. අබ්භූතං වතබෝ, මේක මහා අද්භූත දෙයක්නි. යාව පාපෝ මනුස්සෝ යත්‍ර හිනාම සුප්පතිට්ටස්ස නිග්‍රෝධ රාජස්ස යාව දත්තම් පලානි භක්කිත්වා සාකම් භංජිත්වා පක්කමිස්සතීති. අනේ මේ පවිටු මනුස්සයා මේ ගහේ ගෙඩිත් කාලා අත්තකුත් බිඳගෙන ගියානි. මම මීට පස්සේ මේ ගහේ ගෙඩි හටගන්න එක නතර කරනවා කියලා ඒ වෘක්ෂ දේවතාව මොකද කළේ? ගහේ ගෙඩි හටගන්න එක නතර කළා. ඒ කියන්නේ වෘක්ෂ දේවතාවට එතන කේන්ති ගියා. ඒකනේ අහිම දෙයක් කළේ නේ. දැන් මේ හොඳට ගෙඩි හටගෙන තිබුණු ගහේ ගෙඩි හටගන්නේ නැහැ. ඉතින් අතුපහෙන් එක අත්තකවත් ගෙඩි නැහැ. මිනිසු මොකද කළේ? කෝරව්‍ය රජතුමා ළඟට ගිහින් කිව්වා, රජතුමනි, දැන් නුගගහේ ගෙඩි හටගන්නේ නැහැ. කෝරව්‍ය රජතුමා මොකද කළේ? දේවයාතිකාවක් කළා. කාටද? සක්‍ර දේවේන්ද්‍රයාට. ඒ දෙවියන්ගේ නායකයා. දේවයාතිකාවක් කළ සක්‍ර දේවේන්ද්‍රයාට කියා හිටියා, දේවේන්ද්‍රය, මේ ගහේ ගෙඩි හටගන්නේ නැහැ. ඔබ වහන්සේ මේකට පිළියමක් කරන්න. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? මේ දැනගත්ත මේ වෘක්ෂ දේවතාව කේන්ති ගිහින් තමයි මේ ගෙඩි හටගන්න එක නතර කරවලා තියෙන්නේ. හොඳ පාඩමක් උගන්නන්නම් කියලා සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? විශාල හුළඟක් එවලා මේ ගහ මුලින්ම උදුරලා දැම්මා. දැන් මේ වෙච්ච අතීතෙ වෙච්ච කතන්දරයක් කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. කාටද? ධම්මික ස්වාමීන් වහන්සේට. දැන් මොකද මං එහෙම ඇහුවේ? අමතක වෙනවනේ නැත්තන්නේ. එතකොට දැන් අර වෘක්ෂ දේවතාවට විමානේ අහිමි වුණා. දැන් ගහ ගැලෙව්වට පස්සේ ඉන්න තැනක් නැහැ. වෘක්ෂ දේවතාව මොකද කළේ? දැන් පැත්තක හිටගෙන අඬ ඉන්නවා. අඬ ඉද්දී සක්‍ර දේවේන්ද්‍රයා ගිහින් ඇහුවා, ඇයි අඬන්නේ? කිව්වා, දේවේන්ද්‍රය, ඔබ හරි එක්කෙනෙක් තමයි කිව්වා. මගේ විමානේ මුලින්ම උදුරලා දාලා ඇයි අහන, දැන් අහන මගින් ඇයි අඬන්නේ කියලා. මට ඉන්න තැනක් නැහැ කිව්වා. එතකොට මේ සක්‍ර දේවේන්ද්‍රයා කියනවා වෘක්ෂ දෙවියට, කියනවා, පින්වත් දෙවිය, ඔබ වෘක්ෂ ධර්මයේ තේරුම් අරගෙන වෘක්ෂ ධර්මයේ තුල පිහිටලා ඉන්නවා නම් මං විමානේ හදලා දෙන්නම් කිව්වා. ඒ කියන්නේ ගහ කලින් තිබ්බ විදියට හදලා දෙන්නම් කිව්වා. කුමක් තේරුම් අරගෙන කුමක් තුල පිහිටලා හිටියොත්ද?
වෘක්ෂ ධර්මයේ තේරුම් අරගෙන වෘක්ෂ ධර්මයේ තුල පිහිටලා හිටියොත්. එතකොට මේ වෘක්ෂ දෙවිය දන්නේ නැහැ වෘක්ෂ ධර්මයේ කියන්නේ මොකන්ද කියලා. ඒ කියන්නේ ගහකට උරුම ධර්මතාවය. අහුවා මේ සක්‍ර දෙවියන්ගෙන් දේවේන්ද්‍රේ මොකන්ද වෘක්ෂ ධර්මය? එතකොට සක්‍ර දෙවේන්ද්‍රයා කියනවා ඉද දේවතේ රුක්කස්ස මූලම් මූලත්තිකා හරಂತಿ. දෙවිය ගහේ මුල් වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා මුල් ටික ගලවනවා. තචං තචත්තිකා හරಂತಿ. ගහේ පොතු වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා පොතු ටික ගලවනවා. පත්තම් පත්තත්තිකා හරಂತಿ. ගහේ කොළ වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා කොළ ටික කඩා ගන්නවා. පුප්පම් පුප්පත්තිකා හරಂತಿ. ගහේ මල් වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා මල් ටික කඩා ගන්නවා. පලම් පලත්තිකා හරಂತಿ. ගහේ ගෙඩි වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා ගෙඩි ටික කඩා ගන්නවා. කියනවා දෙවිය මුල් වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා මුල් ටික ගැලෙව්වා කියලා. පොතු වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා පොතු ටික ගැලෙව්වා කියලා. කොළ වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා කොළ ටික කඩා ගත්තා කියලා. මල් වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා මල් ටික කඩා ගත්තා කියලා. ගෙඩි වලින් ප්‍රයෝජන තියෙන මිනිස්සයා ගෙඩි ටික කැඩුවා කියලා. ගහ ඒකට කේන්ති ගන්න නැහැ කියනවා. ගහ ඒකට අමනාපයක් ඇති කරගන්නේ නැහැ කියනවා. ගහ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒක තමයි කියනවා මොකන්ද? වෘක්ෂ ධර්මය. බලන්න කොච්චර ලස්සන කාරණයක්ද කියලානේ. ඒ කියන්නේ ගහ කියන්නේ පින්වතුනි සම්පූර්ණයෙන් පරෝපකාරයේ පිණිසම හැදිච්ච දෙයක්. ඒ කියන්නේ තමන් තුළ තියෙන සියලු දේ තව කෙනෙක් ගත්තත් කිපෙන්නේ නැහැ. විරුද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේකයි කියනවා වෘක්ෂ ධර්මය. මේක තේරුම් අරන් ඉන්න කියනවා. මේක තේරුම් අරන් කටයුතු කළොත් මං විමානේ හදලා දෙන්නම් කියනවා. දැන් අර අත කඩපියකටනේ මේ දෙවියෝ කේන්ති ගත්තේ. ඉතින් ඒ වෘක්ෂ දෙවිය සක්‍ර දේවේන්ද්‍රයාට කිව්වා හොඳයි දේවේන්ද්‍රය මම ඊට පස්සේ මේ ගහකට උරුම ධර්මතාවයේ තේරුම් අරගෙන ඒ තුල පිහිටලා ඉන්නම් මට විමානේ හදලා දෙන්න කිව්වා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? ආයමත් විශාල හුලඟක් කෙවලා අර සුප්පතිට්ඨ කියන නුග වෘක්ෂය කලින් තිබුණු විදියටම මේ පිළියෙල කළා. ඉතින් වෘක්ෂ දේවතාව ඒකේ අරක් ගත්තා. දැන් කොළ ටික කෙනෙක් කැඩුවා කියලා ගෙඩි කඩා ගත්තා කියලා මෙයාට කේන් තියන්නේ නැහැ. මොකන්ද තේරුම් අරන් ඉන්නේ? වෘක්ෂ ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ කාටද මේක දේශනා කළේ? ධම්මික ස්වාමීන් වහන්සේට. දේශනා කළා කියනවා ධම්මික ආන්නේ වගේ ඔයා. ඔයා පිහිටලා ඉන්න කිව්වා ශ්‍රමණ ධර්මයේ තුල. ඔයා ශ්‍රමණ ධර්මයේ තුල පිහිටලා හිටියානම් ජාති භූමියේ ඉන්න මිනිස්සු කවදාවත් ඔයාව පන්නන්නේ නැහැ කිව්වා. දැන් අපිට ඉන්න පුළුවන් ද වෘක්ෂ ධර්මයේ තුල පිහිටලා? බෑනේ නේ. මොකද අපි ගස් නෙමෙයි. අපි කවුද? මිනිස්සු. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙකට උරුම ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තුල පිහිටලා ඉන්න ඕනේ කිව්වා. මොකක්ද ඒ ධර්මතාවය? බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඉද බ්‍රහ්මණ ධම්මික සමනෝ අක්කෝ සන්තං න පච්චක්කෝසති කියනවා. ධම්මික පැවිද්දාට කෙනෙක් බනිනවා. එතකොට පැවිද්දා ඒ කෙනාට බනින් නැතුව ඉන්නවා. ආන්නේක තමයි කියනවා ශ්‍රමණ ධර්මය. රෝසෙන්තං න පටිරෝසති. පැවිද්දාට කෙනෙක් ක්‍රෝධ කරනවා. පැවිද්දා ඒ කෙනාට ක්‍රෝධ කරන්න නැතුව ඉන්නවා. බණ්ඩන්තං න පටිබණ්ඩති. පැවිද්දත් එක්ක කෙනෙක් රණ්ඩු වෙන්න එනවා. පැවිද්දා ඒ කෙනත් එක්ක රණ්ඩු නොවී ඉන්නවා. මෙන්න මේක තමයි කියනවා ශ්‍රමණ ධර්මය. මෙන්න මේ ශ්‍රමණ ධර්මයේ තුල පිහිටලා හිටියානම් ඔයා වෙලවනවද කියලා අහනවා. එතකොට කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මම ওই ශ්‍රමණ ධර්මයේ තුල පිහිටලා හිටියානම් එළවන්නේ නැහැ කියනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මෙන්න මේ ಗುಣධර්මයේ තුල පිහිටලා ඉන්න ඕන. අපි හැමෝම
ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කාගේ ශ්‍රාවකයෝද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට මේ ශ්‍රාවකයාට උරුම ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට කෙනෙක් බණිද්දි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බණින්නේ නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට කෙනෙක් ක්‍රෝධ කරද්දි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පෙරලා ක්‍රෝධ නොකර ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාත් එක්ක කෙනෙක් රණ්ඩු වෙන්නේද්දි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එකනත් එක්ක රණ්ඩු නොවී ඉන්නවා. බලන්න මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපිට පුළුවන් වුණොත් මේක පුරුදු කරන්න. අපි සැබෑවටම කාගේ ශ්‍රාවකින් බවටද පත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් බවට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ධම්මික ස්වාමීන් වහන්සේට මේ තමන් කරපු වැඩේ තියෙන බරපතලකම පෙන්වලා දෙනවා. දැන් බලන්න උන්වහන්සේ මේ ශ්‍රාවකින්ව හික්මෝන හැටි. දැන් ධම්මික ස්වාමීන් වහන්සේට වැරදුනා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. ඉස්සලම උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ හොයාගෙන ආපු එකට ප්‍රශංසා කළා. බොහොම හොඳයි කියලා. ඊට පස්සේ මේ ඈත අතීතයේ සිදුවෙච්ච කතාවක් කියා දීලා ඒ කතාව මුල් කරගෙන උන්වහන්සේ ධම්මික ස්වාමීන් වහන්සේට දේශනා කළා ශ්‍රමණ ධර්මය ඇති කරගන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ ධම්මික ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක රණ්ඩු වුණානේ. භික්ෂුන් වහන්සේලාට නිඳා පහස කරානේ. ඒකේ තියෙන බරපතලකම කියලා දෙනවා. කියනවා ධම්මික ඉස්සර හිටියා සුනිත්ත කියලා ඍෂිවරයෙක්. මේ බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතය. ඒ කියන්නේ මහබෝසතාණන් වහන්සේ සුනිත්ත කියන ඍෂින් වහන්සේ වෙලා ඈත අතීතේ සංසාරේ හිටියා. කියනවා මේ සුනිත්ත කියන ඍෂිවරයා කාමේසු වීතරාගෝ, මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරපු කෙනෙක්, හොඳට බණ භාවනා කරපු කෙනෙක්, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරපු කෙනෙක්. කියනවා ධම්මික මේ සුනිත්ත කියන ඍෂිවරයාට හිටිය ගෝලියෝ 500ක්. මෙයා යටතේ පුහුණු වෙන ගෝලියෝ 500ක් හිටියා. ඉතින් මේ සුනිත්ත කියන ඍෂිවරයා මේ ගෝලියෝ 500ටම කියා දෙනවා බ්‍රහ්ම ලෝකේ උපදින මාර්ගය. දැන් ඒ කාලේ නිවන් මාර්ගක් නැහෙනි. මේ බෝසතාණන් වහන්සේ නිවන් මඟක් නැති නිසා නිවන් මඟක් නැති කාලෙක මිනිස්සෙට යන්න පුළුවන් ඉහළම තැන මොකද්ද? බ්‍රහ්ම ලෝකේ. නිවනක් ගැන දන්නේ නැති නිසා මිනිස්සු යන ඉහළම තැන තමයි බඹලොව. එතකොට මේ සුනිත්ත කියන ශාස්ත්‍රඥ වහන්සේ බඹලොව යන්න ධර්ම දේශනා කළා කියනවා. දැන් බඹලොව උපදින්නේ මොනවද දිනු කරපුවමද? සතර බ්‍රහ්ම විහරණ, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා දියුණු කළොත් බඹලොව උපදිනවා. ඒ වගේම රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන පුරුදු කළොත් ඒත් බඹලොව උපදිනවා. කියනවා ධම්මික ඉතින් මේ සුනිත්ත කියන මේ ඍෂිවරයා මේ ගෝලියෝ 500ටම බ්‍රහ්ම ලෝකේ උපදින හැටි කියා දෙද්දී සමහර මිනිස්සු නිඳා අපහාස කළා කියනවා. කාටද? සුනිත්ත ඍෂිවරයාට. මේ ගෲප් එකක් හදාගෙන කල්ලියක් හදාගෙන කියලා නිඳා අපහාස කළා කියනවා. කියනවා ධම්මික ඒ ඍෂිවරයාට නිඳා අපහාස කරපු සියලු දෙනාම මරණින් මත්තේ නිරේ ගියා කියනවා. දැන් බලන්න මේ බුදු කෙනෙකුට නිඳා කළාද? නැහැ. රාතන් වහන්සේ නමකට නිඳා කළාද? නැහැ. මාර්ගඵලලාභී කෙනෙකුට නිඳා කළාද? නැහැ. මේ ධර්මයක් දන්නේ නැති බඹලව උපදින්න ධර්ම දේශනා කරපු ඍෂිවරයෙකුට නිඳා කරලා ඒ නිඳා කරපු සියලු දෙනාම නිරේ ගියා කියනවා. කියන ධම්මික හැබැයි සමහර මිනිස්සු ওই ඍෂින් වහන්සේට ප්‍රශංසා කළා. බොහෝම හොඳයි මෙයා මේ කරන්නදී බ්‍රහ්ම ලෝකේ උපදින්න මේ මාර්ගය පෙන්වන විශාල පිරිසකට කියලා ප්‍රශංසා කළා. ඒ ප්‍රශංසා කරපු සියලු දෙනාම
මරණින් මත්තේ උපදින ඉපදුනා කියන දෙවියන් අතර. එතකොට බලන්න මේ ඍෂිවරයාට ප්‍රශංසා කරපු සියලු දෙනා දෙවියන් අතර ඉපදුනා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක කියලා ධම්මික ස්වාමීන් වහන්සේට කියනවා ධම්මික බලන්න චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැති බඹලව උපදින ධර්මදේශනා කරපු මේ පෘථග්ජන ඍෂිවරයෙකුට නින්දා පහස කරලා නිරේ ගියා නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු සෝතාපන්න කෙනෙක්ට නින්දා කරන කෙනා මොන වගේ දුකක් විඳීද කියලා අහුවා. ඇයි දැන් මේ ධම්මික ස්වාමීන් වහන්සේ නින්දා පහස කරපු භික්ෂුන් වහන්සේලා අතර සමහරක් විට මාර්ගඵලලාභීනුත් ඉන්නේ නැතිනේ? රහතන් වහන්සේලාත් ඉන්නේ නැති. එතකොට ධම්මික ස්වාමීන් වහන්සේගේ ජීවිතේට විශාල අකුසලයක් රැස් වෙන්නේ නැති. නොදැනුවත්ව හරි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. කියනවා ධම්මික මේ අන්‍යාගමික ඍෂිවරයාටත් නින්දා කළ නිරේ ගියා නම් මේ සෝතාපන්න වෙච්ච සතරපායේ නිදහස් වෙච්ච දිට්ටි සම්පන්න සෝතාපන්න ශ්‍රාවකයෙකුට නින්දා කරන කෙනා ඊට වඩා විශාල පවක් රැස් කරනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මික ඒකට හේතුව මොකක්ද කියනවා නාහම් බ්‍රහ්මණ ධම්මික ඊතෝ බහින්දා ඒව රූපින් කන්තිං වදාමි යතාමං බ්‍රහ්මචාරීසු කියනවා ධම්මික ඒකට හේතුව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයා තරම් ඉවසන කෙනෙක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා තරම් ඉවසන කෙනෙක් ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයා තරම් ඉවසන කෙනෙක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ කියනවා. ඒ නිසා ඒ අවංකව ධර්මයේ පුරුදු කරන කෙනෙකුට නිඳා පහස කළොත් ගරහවුවොත් අභූත චෝදනා කළොත් එහෙම විශාල පවක් රැස් වෙනවා කියනවා. කියන ඒ නිසා ධම්මික ඔයා මෙන්න මෙහෙම පුහුණු වෙන්න කියනවා. මම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් ගැන හිත දූෂණය කරගන්නේ නැහැ. හිතේ වෛරයක් උපදින්නේ නැහැ. මෙන්න මෙහෙම හික්මෙන්න කියනවා. එතකොට පින්වතුනි එතනින් මේ දේශනාව අවසානයි. දැන් බලන්න කොච්චර ලස්සන දේශනාවක්දනේ. ධම්මික ස්වාමීන් වහන්සේ ජාති භූමියෙන් එළෙව්වට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු වෙලාවේ උන්වහන්සේ ධම්මික ස්වාමීන් වහන්සේට ශ්‍රමණ ධර්මය ගැන කියා දුන්නා. නින්දා කරද්දි නින්දා කරන්න එපා කිව්වා. ඊළඟට වෛර කරද්දි වෛර කරන්න එපා කිව්වා. රණ්ඩු අල්ලන්නේද්දි රණ්ඩු අල්ලන්න එපා කිව්වා. ඒක තමයි කිව්ව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට උරුම ධර්මතාවය. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා මේ අන්‍යාගමිකව හිටපු බණ භාවනා කරපු සුනෙත් ඍෂිවරයාටත් නිඳා කරපු අය නිරේ ගියා නම් මේ මාර්ගඵලලාභී කෙනෙකුට නිඳා කරපු අය ඊට වඩා විශාල පවක් රැස් කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් ගැන හිත පහදවා ගන්න කියලා උන්වහන්සේ මේ දේශනා විදී අපට කියා දෙන්නේ. එතකොට මේ දේශනාවෙන් අපිට ගන්න තියෙන පින්තුනේ අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපේ වචනය සංවර කරගන්න ඕන. අපිට මේ කතා කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන අනුභවයකට නෙමෙයිනේ. කවුරුත් දීපු තැනක් ගන්නද කතා කරන්න පුළුවන් හැකියාව නැහැ. දැන් ඔයගොල්ලෝ නිගමට කල්පනා කරලා බලන්න කොච්චර මිනිස්සු ඉන්නවද මේ ලෝකේ මේ උපතින්ම කට තියෙනවා දිව තියෙනවා කතා කරන්න බෑ. උපතින්ම ගොළු මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ කියන්නේ තමන්ගේ හිතට අදහස් එනවා. ඒක වචනයක් හැටියට කටින් පිට කරන්න බෑ. මුළු ජීවිතේම ගොළුයි. එතකොට එහෙම මිනිස්සු දහස් ගාණක් ඉන්න ලෝකේ අපිට මේ කතා කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ මං කිව්වේ ආනුභාවයකට නෙමෙයි. මොකටද ලැබිලා තියෙන්නේ? පිනකට. එතකොට මේ කතා කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ පිනකට. එතකොට මේ පිනකට ලැබිච්ච හැකියාවෙන් පවක් රැස් කරගන්න හොඳ නැහැ.
තේරුණාද කීප එක? පිනකට ලැබිච්ච හැකියාවෙන් පවක් රැස් කරගන්න හොඳ නැහැ. දැන් අපි ගමු උදාහරණයකට මාගන්දිය. ලස්සන රූපයක් තිබුණා. ලස්සන රූපේ ලැබුණේ මොකක් නිසාද? පිනක් නිසා. අන්තිමේදී රූපේම මත් වෙලා බුදුරජාණන් වහන්සේටත් කරන්න පුළුවන් හැම නින්දාවක්ම කරලා අපාගත වුණා. එතකොට පිනට ලැබිච්ච දෙයින් මත් වෙලා ඒ තුලින් පවක් රැස් කරගෙන දුගතියට ගියා. එතකොට අපි පිනට ලැබිච්ච දෙයක් මුල් කරගෙන අකුසලයක් රැස් කරගන්න හොඳ නැහැ. ඒ නිසා ඔබ හොඳට සංවර කරගන්න මොකන්ද? වචනය. ඒ නිසා මේ කතා කරන්න පුළුවන් හැකියාව මුල් කරගෙන කවදාවත් කිසිම කෙනෙක්ව රවට්ටන්න එපා. ඒ කියන්නේ බොරු කියන්න එපා. තමන් වෙනුවෙන්වත් අනුන් වෙනුවෙන්වත් ඇත්තටවත් විහිළුවටවත් බොරුවක් කියන්න එපා. ඇත්ත වචන විතරක්ම කතා කරන්න. එතකොට පිනක් රැස් වෙනවා. ඊළඟට මේ කතා කරන්න පුළුවන් හැකියාව මුල් කරගෙන මේ සමගි වෙලා ඉන්න මිනිස්සු බේද බින්න කරන්න එපා. අපි ගත්තොත් මේ ලෝකේ පවුල් කීයක් කඩා කප්පල් වෙලා තියෙනවද මේ මිනිසුන්ගේ කේලම් නිසා. කොච්චර මිනිස්සු මේ හොඳට හිටපොය අසමගි වෙලා තියෙනව මොනවා නිසාද? කේලම් නිසා. එතකොට ඔබේ පාපයට හවුල් වෙන්න එපා. මේ කේලම් කියන එක ඔබේ ජීවිතෙන් සම්පූර්ණයෙන් අයින් කළා දාන්න. තමන් වෙනුවෙන්වත් අනුන් වෙනුවෙන්වත් මේ ලොකු ලාභයක් වෙනුවෙන්වත් පුංචි ලාභයක් වෙනුවෙන්වත් කේලම් කියන්න එපා. ඊළඟ කාරණේ තමයි ඔබට මේ කතා කරන්න පුළුවන් හැකියාව මුල් කරගෙන කවදාවත් කෙනෙක්ගේ හිත රිදෙන විදියට කතා කරන්න එපා. ඒ කියන්නේ පරුස වචන පාවිච්චි කරන්න එපා. දැන් සමහරක් විට කෙනෙකුට මේ අතින් පහර දෙනවට වඩා යම් කිසි මේ ආයුධයකින් පහර දෙනවට වඩා වේදනාවක් මොකෙන් පහර දීමද? කටින් පහර දීම. වචනේ මුල් කරගෙන පහර දීම. සමහරුන්ගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න, මම කැමති නැහැ කිසි කෙනෙක් මට නිඳා පහස කරනවට, සරපරස විදියට කතා කරනවට. අනිත් ඇත්ත එහෙමමයි. ඒ නිසා මම ප්‍රියමනාප වචනම පාවිච්චි කරනවා කියලා හිතන්න. එතකොට බොරුවෙන් වලකින්න ඕන, කේලමෙන් වලකින්න ඕන, පරුස වචනින් වලකින්න ඕන. ඊළඟට ඔබට මේ කතා කරන්න පුළුවන් හැකියාව මුල් කරගෙන මේ හිස් වචන පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ මේ කට තියෙන පළියට කතා කරන්න එපා. තමන්ටත් වැදගත්, අනිත් අයටත් ප්‍රයෝජනවත්, දෙපැත්තටම යහපත පිණිස පවතින දෙයක් කතා කරන්න. මොකද හිස් දේවල් කතා කරලා පෞරස් කරගන්නවට වඩා හොඳයි නිශ්ශබ්දව ඉන්න එක. එනිසා පින්වතුනි, ඔබට පුළුවන් වුණොත් මේ ජීවිතවල ඉන්න කාලේ මේ බොරු කීමෙන් වළකින්න, කේලාම් කීමෙන් වළකින්න, මේ ලෝකෙට නිඳා පහස කිරීමෙන් වළකින්න, මේ හිස් වචන පාවිච්චියෙන් වළකින්න, ඔබ ඔබේ ජීවිතයට විශාල යහපතක් කරගත්ත වෙනවා. දැන් අපි සාමාන්‍ය ලෝකෙ දිහා බැලුවොත් එහෙම අද කාලේ මිනිස්සු ගොඩාක් පෞරස් කරගන්නේ ශරීරේ මුල් කරගෙන නෙමෙයි. මොකද ශරීරේ මුල් කරගෙන රැස් කරගන්න පාපේ පේනවනි, ප්‍රකටයිනි. දැන් සතෙක් මරන්න යද්දි තේරෙනවා. හොරකමක් කරන්න යද්දි තේරෙනවා. වැරදි කාම සේවනයට යොමු වෙද්දි තේරෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් කය සංවර කරගෙන ඉන්නවා. හැබැයි තමන්ගේ මේ වචනේට මේකට පාලනයක් නැහැනේ. දැන් උදේ නැගිට වෙලා ඉඳන් සමහරක් විට නින්දට යනකම් මේ රේඩියෝ එක දැම්ම වගේ කියවන එකනේ කරන්නේ. එතකොට ඒ කියවන වචන මාලාව තුළ සමහරක් විට බොරු තියෙනවා. නේද? කේලම් තියෙනවා. නින්දා පහස ගැරහිලි තියෙනවා. හිස් වචන තියෙනවා. ඒ නිසා ඒ පැත්තට යන්න දෙන්නේ නැතුව හොඳට වචනේ සංවර කරගත්තොත් මරණාසන්න මොහොතේ සතුටු වෙන්න පුළුවන්. මම මනුස්ස ලෝකෙ ඉපදුනා. මනුස්ස ලෝකෙ ඉපදිච්ච මට පුණ්‍ය බලයකට කතා කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඒ හැකියාව මුල් කරගෙන මම මනුස්ස ලෝකෙ ඉන්න කාලේ කිසිම කෙනෙක් රැවට්ටුවේ නැහැ. කොච්චර සතුටක්ද? කිසිම කෙනෙක් බිඳවන්න මං කේලම් කිව්වේ නැහැ.
මේ ලෝකේ ඉන්න කාලේ අවුරුදු 60ක් 70ක් මං හිටියා කාගේවත් හිතරි දින විදියට කතා කළේ නැහැ. හිස් දේවල් කතා කළේ නැහැ. කතා කරන්න පුළුවන් හැකියාවෙන් මම ප්‍රයෝජනෙයි ගත්තා. එතකොට මේ වචනේ සංවර කරගත් පින විසින්ම එයාව ගෙනියනවා කොහෙටද? සුගතියට. ඉතින් ඒ නිසා මේ අපිට මේ සූත්‍රයෙන් ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තමයි කුමක් සංවර කර ගැනීමද? වචනේ සංවර කර ගැනීම. ඒ වගේම අපි කය සංවර කර ගන්නත් ඕන. ඊළඟට හොඳට බණ භාවනා පුරුදු කළා හිත සංවර කර ගන්නත් ඕන. එතකොට මේ සිත කය වචනේ සංවර කර ගන්න ගමන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නත් මහන්සි වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ පින්වතුන් අද රැස් කරගත් මේ උතුම් ධර්ම දානමය පින මේ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත්තු සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.